සාදු සාදු ජයන්ත මහත්මයාට යොමු වෙනවා. හොඳයි, මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? ෂෙයා වෙනවා මහත්මයා. හොඳයි, එහෙනම් අපි අද දවසෙත් ඉතාම ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් නම් ඉතාමත්ම උදේ, ඊටත් වඩා උදේ ශ්‍රී ලංකාවෙන් උදෑසන 1:30ට ඒ විදිහට කැප වෙලා මේ පဋාණ සත්‍යයනේට පැමිණීම මම හිතනවා අපිට අගේ කළ යුතු දෙයක්, විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් සම්බන්ධ වෙන අය. ඒ අයට අපි බොහොම මේක බොහොම පිනක් ඔබ සැම කරගන්නේ කියන එක මතක් කරනවා. ඒ වගේම සහභාගී වන සියලු දෙනාම ඉතාමත්ම ධර්ම ගෞරවයෙන් මේ වැඩසටහනට සහභාගී වෙන්න. ඉතින් අපි හැමෝටම බොහොම ලොකු කුසලයක්, ප්‍රඥාව වර්ධනය කරගන්න, ප්‍රඥා පාරමිතාව පුරා ගන්න අපිට ලැබෙන අවස්ථාවක් හැටියට තමයි අපි මේ පဋාණ සජ්ජායනයත්, ඒ වගේම මේ පරමාර්ථ ධර්ම ගැන කරන අධ්‍යයනයත් අපි සලකන්නේ. ඉතින් ඒක නිසා අපි ඉතුරු කොටසට යමු යමු. ඒ තමයි අපි පဋාණ සජ්ජායනයෙන් අනතුරුව යම් දහම් කොටසක් ඉගෙන ගන්න අපේ කාලය වැය කරනවා. ඉතින් අදත් අපිට ඒ විදිහ කොටසකට අපි යමු යමු. ඊට කලින් අපි මතක් කරගමු පසුගිය සතියේ අවසානයේදී කරපු ටික. ඒ තමයි ජයන්ත මහත්මයා මයික් එක මියුට් වුණා. මයික් එක මියුට් වුණා නේද? හරි. හොඳයි. දැන් මේ පරමාර්ථ ධර්ම ගැන අපි දන්නවා. දැන් මේක අපිට කටපාඩමින්ම දන්නවා. මොනවද? චිත්ත චෛතසික රූප නිබ්බාන, ඒ වගේම සංඛ්‍යා හැටියට සිත 89ක්, චෛතසික 52ක්, රූප 28ක්, නිර්වාණය කියන ඒ ධර්ම 170 තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට නැවතරක් හොඳයි. ඊට පස්සේ අපි ගියොත් එහෙම ගිය පාර අපි කතා කරා මේ චිත්තුප්පාද කියලා කිව්වේ ඒ සිතත් ඒ සිත සමග උපදින චෛතසික ධර්මයනොත් තමයි අපි දෙකම එකතු කරලා චිත්තුප්පාද කියලා කිව්වේ. ඒතර මේ චිත්තුප්පාද කියන හැම තැනකදීම සිතත් සමග උපදින චෛතසික ධර්මක් කියන ඒ නාමස්කන්ධ හතර තමයි අපි කතා කරන්නේ. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒ ස්කන්ධ හතර ගැනයි මේ චිත්තුප්පාද කියලා කතා කරන්නේ. එතකොට මේ සියල්ල 89යි. ඒක අපි අහේතුක චිත්තුප්පාද සහ සහේතුක චිත්තුප්පාද හැටියට බෙදාගත්තා. ඒක බෙදාගන්න හේතුව අපිට විශේෂයෙන්ම මේ හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපිට දැනගන්න ඕන මොනවද මේ හේතු කියන එක උපකාර කරන්නේ කියලා. මොන ධර්ම වලටද මේ හේතු උපකාර කරන්නේ කියන එක බෙදාගන්න තමයි අපි මේ අහේතුක චිත්තුප්පාද සහේතුක චිත්තුප්පාද කියලා බෙදාගත්තේ. එතකොට අහේතුක චිත්තුප්පාද අපි දන්නවා අහේතුක සිත් 18යි. ඒ සිත් 18 වෙන වෙනම ඒ සිත් තුළ යෙදෙන චෛතසික ධර්මයෝ තමයි මේ අහේතුක චිත්තුප්පාද 18 කියලා කිව්වේ. සහේතුක චිත්තුප්පාද කියලා කිව්වේ ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන ඒ හේතු යෙදෙන සිත් සහ ඒ සිත් හා යෙදෙන අනිකුත් සියලුම චෛතසික ධර්ම. ඒ සහේතුක චිත්තුප්පාද කියලා කිව්වේ ඒ හේතු සහිතව ඇති සිත් 71ක්, ඒ සිත් 71ක සමග සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික ධර්මයනොත් එකට අරන් තමයි අපි සහේතුක චිත්තුප්පාද 71ක් කියලා කිව්වේ. ඊළඟට අපි හේතු පච්ච ගත්තාම අපි කිව්වා හේතු සම්පයුක්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චේන පච්චයෝ. එතකොට අපි හේතු හැටියට ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියනවා තමයි ගන්නෙ. ඊළඟට ඒවා මොනවටද උපකාර කරන්නේ? එක කොටසක් තමයි හේතු සම්පයුක්තකාන ධම්මාන. එතෙන්දී අපි කතා කරා මෝහ මූල සිද්දකේ මෝහය හැර සහේතුක චිත්තුප්පාද 71ට, ඒ කියන්නේ සහේතුක සිත් 71ටම උදව් කරනවා. ඒ වගේම මෝහ මූල සිද්දකේ තියෙන මෝහය කියන එක ඒ තමාටම උදව් කරගන්න ගතියක් නැහැ. තමාටම හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැති නිසා ඒ මොකද අපි දන්නවා මෝහ මූල සිතේ යෙදෙන්නේ මෝහය කියන හේතුව විතරයි. දැන් ලෝභ මූල සිත්වල අපි දන්නවා ලෝභයයි මෝහයයි කියන දෙකම යෙදෙනවා. එහෙමනම් ලෝභයෙන් මෝහයට, මෝහයෙන් ලෝභයටත් එතනදී උපකාර කිරීමක් කරනවා අන්‍යෝන්‍යව. නමුත් මෝහ මූල සිත් ගත්තාම එතන වෙනත් හේතුවක් නැති නිසා යෙදෙන එකම හේතුව
ඒ හේතුවටම උපකාර කරන්න පුළුවන් කමක් නැති හින්දා තමයි අපි මේ මෝහ මූල සිද්දකේ මෝහය අත්හැරලා ඉතිරි සහේතුක චිත්තුප්පාද 71ට උපකාර කරනවා කියලා කිව්වේ. හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අපි බැලුවා මේකේ තව කොටසක් තියෙනවා. තං සමුත්ථානානංච රූපාණං. එතකොට එතනදී අපි ගත්තා ඒ සිත් 71ත් එක්ක උපදින චිත්තජ රූපයන්ට. චිත්තජ රූපයන් කොහෙද උපදින්නේ? මේ කයෙමයි උපදින්නේ. චිත්තජ රූපයන්ටත් සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටත්. අපි දන්නවා අහේතුක ප්‍රතිසන්දි තියෙනවා. ඒ අහේතුක ප්‍රතිසන්දි ගන්නෙ අහේතුක විපාක සිද්දකකින්. අපි ඒකට කියවා අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ඒක හැර සහේතුක ප්‍රතිසන්දි ගන්නකොට ඒ සහේතුක ප්‍රතිසන්දියේදී ඇතිවන කර්මජ රූපයන්ටත් මේ ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන අලෝභ අදෝස අමෝහ කියන ඒවා උදව් කරනවා. ඒ එන ආකාරයෙන් ඒ සිත අනුව ඒ හේතු කීයක් යදෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ සිත අනුවයි. ඒ කොහොම නමුත් ඒ සහේතුක ප්‍රතිසන්දියක් ලැබනකොට ඒ අවස්ථාවේදීම ලැබෙන කර්මජ රූපයනට මේ හේතු ප්‍රත්‍යින් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අපි ගත්තා රූප පරමාර්ථය ගැන අපි කතා කරා. මේක කතා කරන්න හේතුව තමයි මේ සජ්ජායනාවේදී නැත්නම් මේ සජ්ජායනයේදී නොයෙකුත් තැන්වල හම්බ වෙනවා තන් සමුත්ථානානංච රූපාණං කියලා කොටසක් හම්බ වෙනවා. ඒ වගේම හම්බ වෙනවා කටත්තා රූපාණං කියලා කොටසක් හම්බ වෙනවා. ඉතින් අපි ඒ ගැන දැනුමක් තියෙනකොට තමයි මේ සජ්ජායනය කියනකොට මොනවද මේ චිත්ත සමුත්ථානානං රූපාණං කියන්නේ, මොනවද මේ කටත්තාච රූපාණං කියන්නේ, ඒව කටත්තා රූපාණං කියන්නේ. එතකොට ඒව ගැන දැනුමක් තියෙනකොට මේක හොඳට තේරෙනවා. ඉතින් අපි පසුගිය සතිය කතා කරා රූප පරමාර්ථය කියලා කිවි රූප 28කට ඒකින් රූප 18ක් ඇත්ත වශයෙන්ම හටගන්න පරමාර්ථ ධර්ම හැටියට නැත රූප හැටියට අපි සඳහන් කරා. ඒකට අපි කිව්වා නිෂ්පන්න රූප කියලා. එතන මහා භූත රූප හතරත්, ප්‍රසාද රූප පහත්, ගෝචර රූප හතරත්, භව රූප දෙකත්, ජීවිතේන්ද්‍රිය රූපයත්, හදේවත් රූපයත්, ඕජා රූපයත් කියන ටික අපි නිෂ්පන්න රූප 18ට ඇතුළත් කරා. ඒ නිෂ්පන්න රූපවල තියෙනම වෙනත් ගුණයන් අපි ඒ ගුණයන් ටික එකතු කරලා අපි කියව මේක අනිෂ්පන්න රූප කියලා. ආකාශ රූපේ පරිච්ඡේදවල අපි රූප කලාප වෙන් කරන ඒ අවකාශයට තමයි අපි මේ ආකාශ රූපේ කියලා කියව. ඒකට පරිච්ඡේද රූපේ කියලාත් කියනවා. ඊළඟට විකාර රූප කියලාත් අපි රූප පහක් ඉගෙන ගත්තා. එතකොට එතෙන්දි විඤ්ඤාති රූපත්, ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූපත් ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට ලක්ෂණ රූප කියලා කිව්වේ මේ සෑම මේ රූපවල තියෙනවා ඉපැද්මක් තියෙනවා, සන්තතියක් වශයෙන් නැවත නැවත ඉපදීමක් තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා දිරීමක් තියෙනවා, ජරාවක් තියෙනවා. ඒ වගේම මේ රූපේ භංගයක්, මේ රූපේ නැතිවීමක් තියෙනවා. ඒ අනුව අපි උපචේ සන්තති ජරතා අනිච්චතා කියන ලක්ෂණ රූප හතරක් ගැන කතා කරා. මහා භූත හතර අපි අඳුරගත්ත පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඊට පස්සේ ප්‍රසාද රූප පහක් ඉගෙන ගත්තා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී කාය ප්‍රසාදේ දක්වා වූ රූප පහ. ඒ මේ සතර මහා භූතයන්ගේම යම් ප්‍රසාදයක් කියන එකක් නැත්තම් එතන ඉගෙන ගත්තා අපි ඒකේ තියෙන ඔපයක් කියලා. ගෝචර රූප ගැන කතා කරනකොට අපි රූප, ශබ්ද, ගන්ධ, රස කියන එක ඒ හතර පමණයි මෙතන සඳහන් කරේ. හේතුව තමයි මේ පොට්ටබ්බේ කියන ගෝචර රූපය මහා භූත හතර ඇතුළත් වුණා පඨවි, තේජෝ, වායෝ හැටියට. ඒ නිසා අපි මෙතනදී ආපහු සැලකුවේ නැහැ. ඒක නිසායි අපි ගෝචර රූප හතරක් කිව්වේ. ඊළඟ භාව රූප කියන එක ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප, නැත්නම් පුරිස භාව රූප, ඉත්ති භාව රූප, පුරිස භාව රූප කියලා ඒ විදිහට ගත්තා. ඊට පස්සේ අපි ගත්ත තව රූප තුනක් මොනවද? හදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ. ආහාර රූපේ කියලා කියන්නේ අර ඕජා රූපේ කිව්ව දෙයම තමයි. චුද්දාෂ්ටකයේ තියෙන ඕජා රූපේ තමයි අපි ආහාර රූපේ කියලා කියන්නේ. එතකොට අපි ඔන්න ওই විදිහට ගත්තාම ඒ තමයි නිෂ්පන්න රූප 18.
අනිෂ්පන්න රූප හැටියට ගත්ත ආකාශ ධාතුව, ඊළාට විකාර රූප පහ, කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. කාය විඤ්ඤාති කියලා කිව්වේ ඇඟින් කෙරෙන ඇඟවීම්. කයෙන් කෙරෙන ඇඟවීම් තමයි කාය විඤ්ඤාති. එතකොට අපි කය සොලවල යම් දෙයක් කරනවා නම් ඒව කාය විඤ්ඤාති රූප හැටියට තමයි සලකන්නේ. ඊළාට වචී විඤ්ඤාති කියන්නේ වචනයෙන් අඟවන දේ. වචනයෙන් අපිට පුළුවන් කරුණාව මෛත්‍රිය අඟවන්න පුළුවන්, අපේ තරහ අඟවන්න පුළුවන්, ඒ වගේ නොයෙකුත් විදිහට අපිට ඇඟවීමක් කරන්න පුළුවන්. අන්න ඒ ඇඟවීම තමයි මේ වචී විඤ්ඤාති. ඒ කියන්නේ ශබ්ද රූපේම යම් කිසි විදිහක තියෙන ගුණයක් තමයි විඤ්ඤාති කියලා කියන්නේ. දැන් කාය විඤ්ඤාති කියන්නේ රූපවල තියෙන ගුණයක්. හරි, ඒ විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා කිව්වේ මේ ලහුතාව කිය සැහැල්ලු ගතිය, මුදුතාව කිය මෘදු ගතිය, කම්මඤ්ඤතාව කිය කිව්වේ යම් දෙයකට කර්මණ්‍ය සුළු බව. ওই තුනම ඇති වෙනකොට එකටමයි ඇති වෙන්නේ. ලහුතාවක් තියෙනවා නම් එතන මුදුතාවත් කම්මඤ්ඤතාවත් තියෙනවා. මුදුතාවක් තියෙනවා නම් ලහුතාවත් කම්මඤ්ඤතාවත් තියෙනවා. කම්මඤ්ඤතාව තියෙනවා නම් එතන ලහුතාව මුදුතාව කියන එක තියෙනවා. ඒ කියන්නේ ওই රූප තුන එකටමයි හටගන්නේ. කොහෙද හටගන්නේ? මේ කයේ. ඊට පස්සේ ලක්ෂණ රූප. අපි ලක්ෂණ රූප කියලා කියනවා උපචේ සන්තති ජරතා අනිත්‍යතා. ඉතින් මම හිතනවා මේ රූප 28 කටපාඩම් කරගන්න උත්සාහයක් දරයි කියලා. ඒක බොහෝ සෙයින් උපකාර වෙනවා අපේ ඉදිරියේදී කරන සාකච්ඡා වලට. ඊළඟට අපි අද බලමු රූප සමුත්ථානෙ. ඒ කියන්නේ රූප කොහොමද හටගන්නේ? කොයි කොයි විදිහටද රූප හටගන්නේ කියන එක බැලුවොත් අපිට තියෙනවා මේ කර්මය, චිත්තය, ඍතුව, ආහාරය කියලා රූප උපදවන හේතු හතරක් තියෙනවා. මෙතන හේතු කියලා කියන්නේ කාරණා හතරක් කියන්නේ විදි හතරක්. කර්මයෙන් උපදනවා රූප, චිත්තයෙන් රූප උපදවනවා, ඍතුවෙන් රූප උපදවනවා, ආහාරයෙන් රූප උපදවනවා. එතකොට අපි ඒකෙමොත් අපි පළවෙනිම බලමු කර්මජ රූප කියන කොටස. කර්මජ රූප කියන කොටසට තවත් නමක් අපි කියනවා. ඒ තමයි කටත්තා රූප කියලා. හරි, අපි මතකද කටත්තා කර්ම කියලා කියනවා? ඒ කියන්නේ අපි කර්ම ගන්නකොට කටත්ත කර්ම කියලා කියනවනේ. එතකොට යම් ඔයිද විශේෂයෙන්ම ඔය ප්‍රතිසන්දිය ලැබෙන අවස්ථාව අපි ගන්නකොට, ඔය මරණාසන්න චිත්ත වීති එහෙම ගන්නකොට අපි කියනවා මොනවද කියන්නේ, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම වගේ වචන අහලා ඇතිනේ. කටත්තා කියලා කියන්නේ කලින් කරපු කර්මයක් කියන එක අර්ථයෙන් තමයි කියන්නේ. ඒක මෙතන කටත්තා රූප කියලා කියන්නේ මොනවද? අපි ගත්තොත් එහෙම කාමාවචර කුසල්සිත 8ත්, රූපාවචර කුසල්සිත 5ත්, අකුසල්සිත 11ත් කියන මේ සිත් 24ත් එක්ක ඉපදිච්ච කුසල අකුසල චේතනාව කියන කර්මය. ඒ කියන්නේ ඒ සිත් තුළ තියෙන කුසල හෝ දැන් කුසල් සිත් තුළ නම් කුසල චේතනාව, අකුසල් සිත් තුළ නම් අකුසල් චේතනාව. අන්න ඒ චේතනාව කියන එකට අපි කියන චේතනාව කියන්නේ කර්මය කියලා නේද? ඒ කර්මය අතීත, මෙතන බලන්න අතීත කුසල අකුසල චේතනාව. මේ අතීතයේ මේ කුසල් සිත් පහළ වුණා නම්, මේ අකුසල් සිත් පහළ වුණා නම් ඒ සිත් තුළ තිබ්බ චේතනාව කියන කර්මය මේ සත්ව సంతානේ ප්‍රතිසන්දියේ ඉඳලම රූප උපදවනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසාම රූප උපදවනවා. ඒ කියන්නේ අපි ගත්තාම දැන් අපි හිතුවොත් එහෙම කාමාවචර භූමියේ රූපාවචර භූමියත් ගත්තාම ඒ වගේ රූපයක් ඇතුවනේ මේ ජීවත් වෙන රූපයක් සහිතව. ඒ රූපය ඇති වෙන්නේ කොයි වෙලාවෙද? ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී. එතකොට ඒ ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී ඇති වෙන රූපය මොකක් නිසාද ඇති වෙලා තියෙන්නේ? ඒ තමයි මේ ඒ අර කාමාවචර කුසල් සිත් 8ත්, රූපාවචර කුසල් සිත් 5ත්, අකුසල් සිත් 11ත් කියන උද්දච්ච සිත් හැර, මම ඒක විස්තර කරන්න ඉස්සරහට, උද්දච්ච සිත් හැර අකුසල් සිත් 11ත් කියන ඒ සිත් වල අතීතයේ කරන ලද ඒ කුසල අකුසල චේතනාවල කර්ම ශක්තියෙන් තමයි මේ රූපේ උපදවන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී. ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇතිවෙච්ච රූපය
හැම කුඩා චිත්තක්ෂණයක් පාසාම නැවත 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 රූප උපද්දවනවා. ඉතින් ඒක අපි ඒක දැනගන්න ඕනේ. එතකොට කර්මයෙන් උපදවන ඒ රූපයන්ට කර්මජ රූප කියලා කියනවා. මෙතන ෂණ කියලා කිව්වේ සිතේ උපාද ඨಿತಿ භංග කියන ෂණයන්ට. දැන් අපි මේකෙන් කියන්නේ අපිට ප්‍රතිසන්දියේදී ලැබෙන කර්මජ රූප දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම ඉපිද ඉපිද يعني චිත්තක්ෂණ 17කින් ඒ ඉපදින රූපේ නැති වෙනවානේ. ඒ ඒ විදිහට නිතරම නිතරම හටගෙන හටගෙන නැති වෙවි නැති වෙවි නැති වෙවි නැති වෙවි ඉපදී ඉපදී නැති වෙවි යනවා ඒ රූප ටික. ඒක තමයි මේ කර්මජ රූපවල ස්වභාවය. එතකොට අපි දන්නවා කර්මජ රූප හටගන්නේ මොකක් නිසාද කියලා. ඒ කියන්නේ පෙර කරන ලද කුසල අකුසල චේතනා නිසා ප්‍රතිසන්දී ඉඳන්ම ඇති වෙන කර්මජ රූප ටික සන්තති වශයෙන් මැරෙනකම් යම් කෙනෙක් මේ ශරීරය අතහැරනකම්ම දිගටම යනවා. ප්‍රතිසන්දි චිත්තයාගේ උපාදක්ෂණේ රූප උපදවන. ඒ උපදින්නේ අර කර්ම ශක්තියෙන්. එතකොට තితి භංග කියන ෂණවලදී මේ කර්මජ රූප කියන ඒවා ඉපදිනවා. ඊළඟට ප්‍රතිසන්දි චිත්තයෙන් පසු ඇති වෙන සිත්වල ෂණ තුනේදීම ෂණ ත්‍රේදී කියලා කියන්නේ උපාද තితి භංග කියලා ඒ දැන් චිත්ත પરම්පරාව අපි ඇති වෙනවානේ. හැබැයි ඒ ඇති වෙන චිත්ත પરම්පරාවට සම්බන්ධයක් නැහැ මේ කර්මජ රූප ඉපදීම. නමුත් මේක නිරන්තරයෙන්ම කර්මජ රූප ඉපිද ඉපද ඒ අදාළ ආයුෂය වුණාම නැති වෙවි නැති වෙ යනවා. අදාළ ආයුෂය කියලා කිව්වේ චිත්තක්ෂණ 17ක් කියන එකයි. එතකොට මෙතනදි තව දෙයක් තියෙනවා. සත්ව ශරීරයේ මිස ඉන් පිටත කර්මජ රූප නූපදී. දැන් කෙනෙක් කියන්න පුළුවන් ගහක දලුවක් කැඩුවහම එතනින් නැවත දලු වෙනවා ඒව කර්මජ රූපද කියලා. නෑ. කර්මජ රූප ඇති වෙන්නේ සත්ව ශරීරයේම පමණයි කර්මජ රූප ඉපදෙන්නේ. ඒක නිසා මේ කර්මජ රූප කියන ඒවා පෙර අතීතයේ කරන කුසල අකුසල කර්ම චේතනා නිසා නැති වෙන්නේ. එහෙමනම් මේ ගහකට පුළුවන් කමක් නැහැ නේ අතීතයේ කුසල කුසල චේතනාවක් හදන්න. ඒක නිසා මේක ඒ විදිහට අපිට ගන්න බෑ බාහිර තියෙන රූපවල මේ කර්මජ රූප ඇති වෙනවා කියලා. කර්මජ රූප ඇති වෙන්නෙම මේ ජීවත් වෙන සත්ව ශරීරවල තමයි කර්මජ රූප ඇති වෙන්නේ. එතකොට දෙවියන්ට දැන් සමහර ලාවට මේ යම් කිසි කුසල කර්මයක් කරාම අපි මේ බෞද්ධ පොතපතේ දකිනවා ඇතැම් කුසල කර්ම කරාම එය දිව්‍ය මාලිගා මැවෙනවා කියලා. ඒ මැවෙන්නේ කොහොමද? ඒ මැවෙන්නේ රූපයක්. නමුත් එතන වෙන්නේ ඒ අර චේතනාව කියන කර්මය හේතු කරගෙන ඍතුජ රූප තමයි එහි ඇති වෙන්නේ. දැන් දිව්‍ය ලෝකයේ යම් කිසි දිව්‍ය මාලිගාවක් මැවෙනවා කියන්නේ තමන් කරන ඒ කුසල ශක්තිය නිසා කර්මය තමයි ප්‍රත්‍ය වෙන්නේ. හැබැයි ඇති වෙන්නේ කර්මජ රූප නෙවෙයි ඍතුජ රූප. එතකොට ඒ මාලිගා දිව්‍ය මාලිගා වගේ දේවල් ඍතුජ රූප. ඒ නිසා කර්මජ රූප කියනවා මේ ශරීරයේම ඇති වෙන රූප බව දැනගත්තාම අපිට ප්‍රමාණවත්. ඒ කර්මය නිසා කලින් කරන ලද කර්මයක් නිසා. මේ ජීවිතයේ කරන කර්ම නිසා අපිට මේ ජීවිතයේ කර්මජ රූප හම්බ වෙන්නේ නැහැ. අපිට කර්මජ රූප ලැබෙන්නේ අතීතයේ කරන ලද කර්ම නිසා කියන එකත් අපි මතක තියාගමු. ඊළඟට අරූප භූමිය කියන තැන කිසිම රූපයක් ඇති වෙන්නේ නැති තැනක් නේ. ඒකින්ද එතන කර්මජ රූප පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අරූපාවචර කුසලයේ කරාට ඒ කුසලයෙන් පුළුවන් කමක් නැහැ කර්මජ රූප ඇති කරා. හොඳයි. ඒකත් ප්‍රශ්න මොනවද තිබ්බොත් පස්සේ අහන්න. ඊළඟට මේ කර්මජ රූප නවයක් අපි හඳුනා ගන්නවා. දැන් අපි රූප 28ක් කතා කරානේ. ඒ කර්ම ඒ 28 අතුරෙන් රූප නවයක් කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප කර්මජ වලින්ම තමයි ඒවා උපදින්නේ. කර්මයෙන්ම තමයි ඒ රූප ඇති වෙන්නේ. මොනවද ඒ ටික? ඒ තමයි ඉන්ද්‍රිය රූප 8 සහ හදේ වත්තු රූපේ. අපි දැන් ඇත්තටම ඉන්ද්‍රිය රූප 8ක් කියලා දෙයක් කතා කරන්නේ නැහැ ඊතර නේද? අපි ගෝචර රූප 4ක් කතා කරා, ප්‍රසාද රූප 5ක් කතා කරා. නමුත් ඉන්ද්‍රිය රූප කියන වචනේ අපිට හම්බුන්නේ නැහැ. එමන අපි බලමු මොනවද මේ ඉන්ද්‍රිය රූප කියන්නේ කියලා. දැන් බලන්න චක්කු ප්‍රසාද රූපය අපි කියන එකට චක්කු ඉන්ද්‍රිය කියලා. සෝත ප්‍රසාද රූපය හඳුන්වනවා සෝත ඉන්ද්‍රිය. ගාන ප්‍රසාද රූපයම තමයි ගාන ඉන්ද්‍රිය.
ජීවහා ප්‍රසාද රූපේ ජීවේන්ද්‍රිය, කාය ප්‍රසාද රූපේ කායේන්ද්‍රිය, ඉත්ති භාව රූපේ ඉත්තේන්ද්‍රිය, පුරිෂ භාව රූපේ පුරිෂේන්ද්‍රිය, ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය රූපේ ගත්තාම ඔය ටික සේරම අපිට ගත්තාම ඔය ඉන්ද්‍රිය හැටියට අපිට හඳුන්වන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය රූප අට ඒ කාන්තයෙන්ම කර්මයෙන් ඇතිවෙන රූප. අපිට චක්කු ප්‍රසාදය ඇතිවෙන්නෙම පෙර කරන ලද කර්මයක් නිසා. හොඳයි, ඊළඟට මේක අපි කියවන හදේවත් රූපයත් ඇතුළත් වෙනවා කියලා. එතකොට මේ රූප නවය, මේ රූප නවයම කර්මයෙන් හටගන්න රූප. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. ඒ තමයි චිත්තජ රූපවල තව ඉදිරියට. දැන් අපි මේ දැන් අපි කර්මජ රූප ගැන කතා කරා. දැන් අපි යනවා චිත්තජ රූපවලට. කොහොමද චිත්තජ රූප කියලා කියන්නේ? එතෙන්දි කියනවා අරූප විපාක හතරයි දීපංච විඥානය කියන මේ සිත් ඇර ඉතිරි සිත් 75ට පුළුවන් රූප උපදවන්න, චිත්තජ රූප උපදවන්න. ඒ කියන්නේ සිත් 89ක් තියෙනවානේ. ඒ සිත් 89න් අරූප විපාක හතර ඇති වෙන්නෙම අරූප භූමිවලමයි. අරූප භූමිවල ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේ තමයි මුලින්ම ඒ අරූප විපාක පහළ වෙන්නේ. අපි උදාහරණයක් හරියට ගත්තොත් එම ආකාසානංචායතන විපාකසිත කියන එක ඇති වෙන්නේ යම් කිසි යෝගියක් ඊට පෙර ජීවිතයේ වඩපු ආකාසානංචායතන කුසලය නිසා ආකාසානංචායතන භූමියේ ආකාසානංචායතන විපාකසිතින් ප්‍රතිසන්දිය ලබනවා. එතකොට ඒ වගේ ගත්තාම මේ අරූප විපාක පහළ වෙන්නෙම මුලින්ම ඒ අරූප ලෝකවල ප්‍රතිසන්දිය ගන්නවා. ඉන් පසුව භවාංග චුති හැටියට ඒ සිත් පහළ වෙනවා. නමුත් මුලින්ම ඇති වෙන්නේ ප්‍රතිසන්දිය ගන්න අවස්ථාව. මේ කියන්නේ මේ අරූප විපාක හතර කියලා ඒ සිත් ඇති වෙන්නේ ඒ හතර අරූප භූමියමයි ඇති වෙන්නේ. අරූප භූමිය ඇති වෙනවා නම් අරූපය කියලා කියන්නේ රූප නැති තැන. එහෙමනම් ඒ අරූප විපාක සිත් හතරට පුළුවන් කමක් නැහැ රූප උපදවන්න. ඒ වගේම දීපංච විඥාන. දීපංච විඥාන කියලා කිව්වේ අහේතුක සිත් ගොඩේ තියෙන මොනවද? අකුසල විපාක, උපේක්ෂාසගත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, දුක්ඛසගත කාය විඤ්ඤාණ කියන පහත්. ඒ වගේම අහේතුක කුසල විපාක ගොඩේ තියෙන උපේක්ෂාසගත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, සුඛසගත කාය විඤ්ඤාණ කියන අපි කියවනේද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, සුඛසාගත කාය විඤ්ඤාණ කියන ඒ අහේතුක කුසල විපාක පහක් කියන. අහේතුක අකුසල විපාක පහක්, අහේතුක කුසල විපාක පහක් ගත්තම අපි ඒවට කියනවා දීපංච විඤ්ඤාණ කියලා, ඒ විඤ්ඤාණ 10ට. එතකොට මේ අරූප විපාක 4යි ඒ විඤ්ඤාණ 10යි එකතු වුනහම අපිට එනවා සිත් 14ක්. ඒ සිත් 14 ඇරුණාම මේ සිත් 89න් අපිට සිත් 75ක් ඉතිරි වෙනවා. ඒ සිත් 75න්ම ඉතිරි සිත් 75න්ම පුළුවන් චිත්තජ රූප නිපදවන්න. ඒ කියන්නේ යම් අවස්ථාවකදී මේ සිත පහළ වෙනවා. මේ අර අරූප විපාක 4යි දීපංච විඥානයි හැර යම් සිතක් පහළ වෙනවද ඒ අවස්ථාවේදී චිත්තජ රූපයක් උපදිනවා. දැන් ඒ චිත්තජ රූප උපදවනකොට බලන්න ඕනේ, දැන් යම් කෙනෙක් නිදාගෙන තද නින්දක වැටලා ඉන්නවා කියලා හිතන්න. ඒ තද නින්දක වැටලා ඉන්න අවස්ථාවේදී එයාගේ ඒ චිත්ත පරම්පරාව භවාංග චිත්ත පරම්පරාවක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ තමන් ප්‍රතිසන්දී ගත්ත සිතමනේ ඇති වෙන්නේ ඒ භවාංග වශයෙන් ඉදිරියෙන් ඉදිරියට. අන්න එතකොට ඒ සිත් අර කිව්ව අරූප විපාක හතරටත් දීපංච විඥාන කියන කොටසටත් අයිති වෙන්නේ නැහැ. එහෙමනම් යම් කෙනෙක් තද නින්දකින් අවස්ථාවකදී චිත්තජ රූප කියනවා පහළ වෙනවා. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අතපය සොලවනවා කියන එකත් චිත්තජ රූපයක්. ඒක අපි විඤ්ඤාති රූප හැටියට කතා කරානේ. නමුත් එහෙම නැතුව අපි ගත්තොත් එහෙම මේ නිදාගින්න අවස්ථාවේදී අභ්‍යන්තරේ හොඳ තද නින්දකින්නකොට ඇඟපත සොලවන් නැති අවස්ථාවකත් ඇතුළතින් රූප නිපදවීමක් සිද්ධ වෙනවා චිත්තජ රූප. හැබැයි බාහිර කෙනෙකුට පේන්නේ නැහැ.
ඒක නිසා මේ චිත්තජ රූප ගැන කතා කරනකොට අපිට බාහිරට පේන රූප කොටස චිත්තජ රූප හැටියට ගණනවා. බාහිරයට නොපෙනෙන අභ්‍යන්තරයේ ඇති වෙන රූපත් චිත්තජ රූප ගණයටම වැටෙනවා. ඉතින් මේ සිත් උපදින්නේ තම තමන් විසින් උපදවන රූපත් සමගමයි කියලා කියනවා. මේ සිත් 75 ගත්තාම ඒ සිත් 75 උපදිනකොටම ඒ උපදින්නේ තමන් විසින් උපදවන රූපත් එක්කම තමයි උපදින්නේ. සිත රූප උපදවන්නේ සිතේ උපාදක්ෂණයේදී. මම මේ කොටස් ගත්තේ අතිපූජ්‍ය රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතෙන්. ඒක නිසා අවශ්‍ය කෙනෙකුට එතනදීත් මේව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ සිත උපදවන්නේ සිත උපදින කොටම තමයි රූප උපදවන්නේ. සිත ගත්තහම සිත උපදින අවස්ථාවේ තමයි සිත ශක්තිමත්. තිති බංග අවස්ථාවනදී සිත දුර්වලයි. ඒකෙන්ද එහෙම රූප උපදවන්න හැකියාවක් නැහැ සිතක තිතියෙදි බංගයේදි. සිත උපදින කොටම තමයි මේ රූප ඉපදවීම සිද්ධ වෙන්නේ. මේ සිතින් උපදවන රූප වලට චිත්තජ රූප කියලා කියනවා. ඊළඟට තවදුරටත් අපි කතා කරොත් අරූප භූමිය රූප ඉපදීමට තැනක් නොවන නිසා අරූප විපාකසිත රූප උපදවන්නේ නැහැ අපි කලින් කතා කරා. අරූප භූමියේ ඇතිවන අනිත් සිත් වලින්ද රූප උපදවන්නේ නැහැ. මොකද අරූප භූමියේ යම් කිසි සිතක් ඇති වෙනවා නම් ඒක අරූප භූමියක් නිසා රූප ඉපදීමක් කරන්නේ නැහැ. පංච විඥානයන් විසිමුත් රූප උපදවන්නේ නැහැ. මොකද ඒ සිත් හරි දුබලයි. ඒ විපාකසිත ඒව අහේතුක විපාක සිත් කොටසක් එක හරිම දුර්වලයි. ඒකෙන්ද ඒ වගේ රූප උපදවන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රතිසන්දි සිතිමුත් බෑ චිත්තජ රූප උපදවන්න. දැන් අපි දන්නවා ප්‍රතිසන්දි සිතේදී ඇති වෙන රූප වලට අපි කියව කර්මජ රූප කියලා නේද? ඒ කර්මජ රූප ඇති වුණාට ප්‍රතිසන්දි සිතත් එක්ක ප්‍රතිසන්දි සිතට පුළුවන් කමක් නැහැ චිත්තජ රූප උපදවන්න. ඒකත් අපිට මතක තියාගන්න ඕනේ. ඊළඟට තමයි රහත්තුන්ගේ චුතිසිතත් චිත්ත මේ චිත්තජ රූප උපදවන්නේ නැහැ කියලා කියනවා. අනිත් අයගේ චුතියේදී ඒ චුතිසිතෙන් රූප නිපදවනවා චිත්තජ රූප. නමුත් රහතන් වහන්සේගේ චුතිචිත්තයෙන් ඒ චිත්තජ රූප උපදවන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට චිත්තජ රූප උපදින්නට පටන් ගන්නේ ප්‍රතිසන්දි සිත්තට අනතුරුව ඇතිවන ප්‍රථම භවංග සිතේ උපාදී ඉඳලා තමයි මේ චිත්තජ රූප ඉපදෙන්න පටන් ගන්න. ඒ කියන්නේ චිත්තජ රූප මුලින්ම මේ ජීවිතයක උපදින්නේ මේ ප්‍රතිසන්දි සිතට අනතුරුව ලැබෙනවානේ භවංග සිත. පළවෙනි ප්‍රතිසන්දි සිත ඒක නැති වුනහම ඊළඟට භවංග සිත. ඒ භවංග සිතේ ඉඳන්ම තමයි මේ චිත්තජ රූප පහළ වීම ඇති වෙන්නේ. හැබැයි අපි දන්නවා දිපංච විඥාන ඇති වෙනකොට චක්කු විඥාන ඇති වෙන වෙලාවෙදී චිත්තජ රූප ඇති වෙන්නේ නැහැ. සෝත විඥාන ඇති වෙනකොට ඇති වෙන්නේ. ඒ වගේ දිපංච විඥාන වලදී දිපංච විඥාන හට ගන්නකොට උපදිනකොට මේ චිත්තජ රූප කියන කොටස උපදින්නේ නැහැ. ඊළඟට මේ අරූප විපාක හතරයි දිපංච විඥානයයි ප්‍රතිසන්දිසිත කියන එකයි රහතුන්ගේ චුතිසිත කියන එකයි මේ චිත්තජ රූප නූපදෙන සිත් හැටියට පොදුවේ අපි කතා කරමු. හොඳයි. අපි මේ කතා කරන්නේ ඇයි? අපි දන්නවා චිත්ත සමුට්ඨානානං රූපානං කියලා කියනවා නේද? ගොඩක් තැන්වල. එතකොට අපිට මේ දැනගන්න ඕනේ මොනවද මේ චිත්ත සමුට්ඨානානං රූපානං? මෙන්න මේවා තමයි මේ සිත් 75න් ඒ අවස්ථාවලදී ඇති කරන රූප තමයි මේ චිත්ත සමුට්ඨානානං රූපානං කියලා කියන්නේ. නැත්තම් තන් සමුට්ඨානානං රූපං කියන්නේ ඒ සිතත් එක්ක ඇති වෙන රූප. ඊළඟට තව දෙයක් තියෙනවා. ඒ තමයි ඒකාන්ත චිත්තජ රූප සහ අනේකාන්ත චිත්තජ රූප. මොනවද ඒකාන්ත චිත්තජ රූප කියලා කියන්නේ? විඤ්ඤාති රූප දෙක ගත්තොත් අපි විඤ්ඤාති රූප කියලා කිව්වේ කාය විඤ්ඤාති වචි විඤ්ඤාති. ඒ කියන්නේ වචනයෙන් අපි යම් කිසි දෙයක් අඟවනවා නම් ඒ අඟවන්නේ සිතේම බලයෙන් තමයි, නැත්නම් සිත තමයි ඒකට මූලික කාරණයක් වෙන්නේ. ඒක චිත්තජ රූපයක් විඤ්ඤාති වචි විඤ්ඤාති රූප. කාය විඤ්ඤාති රූප කියන එකත් එහෙමයි. දැන් කයේ සෙලවීමක් කරනවා නම් ඒ සෙලවීම කරන්නෙම සිත නිසා. සිත නිසා හටගන්න වායෝ ධාතු චිත්තක්‍රිය වායෝ ධාතුව තමයි මූලික වෙලා එතකොට ඒ සෙලවීම කරන්නේ. ඉතින් කය දුබල අවස්ථාවක නම් එහෙම
හිතට හයියක් තිබුණත් අර වායෝ ධාතුව ඒ විදිහට ක්‍රියාත්මක කිරීමට තරම් හිතට හයියක් නැහැ. කයත් දුර්වලයි. ඒ නිසා ඒ විදිහේ කාය විඤ්ඤාති රූප ඇති කරන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඒක වෙනම අපි ගන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් ශබ්ද රූපය කියන එක හරිම විශේෂ රූපයක්. ඒක සිතිමුත් ඇති කරන්න පුළුවන්. දැන් අපි කතා කරනකොට අපි යම් දෙයක් හිතලා තමයි මේ ශබ්දේ නිපදවන්නේ. එතකොට ඒක සිතෙන් තමයි අපි සිත කරනකොට තමයි ඒ රූපේ ශබ්ද රූපේ නිපදවන්නේ. දැන් බලන්නකෝ අපිට වෙනත් සද්ද ඇහෙනවනේ, බාහිර සද්ද. යම් කිසි විදිහකට මේ තට්ටුවක් කරන අවස්ථාවේ මේ ඒවා බාහිරෙන් ඇතිවෙන ශබ්ද. හැබැයි ඒවා සමහර වෙලාවට තමාගේ සිත මෙහෙවල ඇහෙන බාහිර ශබ්ද වෙන්න පුළුවන්. අපි හිතුවොත් එහෙම විදුලි කොටන අවස්ථාවක්, අහස ගොරවන අවස්ථාවක් ගත්තොත් එහෙම ඒවා ඍතුව නිසා වෙන්නේ. ඒක කෙනෙක් හිතලා කරන දෙයක් නෙවෙයි. ඒවා ඍතුව නිසා වෙන්නේ. එහෙමනම් මේ ශබ්ද රූපය කියන එක සිතින් උත් පහළ ඇති වෙන රූපයක්, සිත නිසාත් ඇති වෙන රූපයක්, ඒ වගේම ඍතුව නිසාත් ඇති වෙන රූපයක්. එතකොට කතා කරන ශබ්දය ගත්තා, මේක චිත්තජ ශබ්දයක්. සුලං හැමීම ආදීන් හට ගන්නා ශබ්ද ඍතුජ ශබ්ද. ඒක නිසා ඒ ශබ්දය කියන එක අනේකාන්ත චිත්තජ රූපයක්. ඒක ඒකාන්තයෙන්ම සිතෙන් ඇති වෙන කියලා නෙමෙයි මේ ශබ්දය. ඒක සිතෙන් වෙන්නත් පුළුවන්, ඒ වගේම ඍතුව නිසා වෙන්නත් පුළුවන් නේද? එතකොට ඒ විදිහට තමයි අපිට ඒක තේරුම් ගන්න වෙන්නේ. ඊළඟට අපි නැවත වරක් පොඩ්ඩක් පස්සට ගියෝ. අපි කිව්ව නේද මේ කර්මජ රූප ඇති වෙනකොට මේ අකුසල් සිත් 11කින් ඇති වෙන්නේ කියලා. එතකොට ඒ අකුසල් සිත් 11 කියලා කිව්වේ උද්දච්ච සිත හැර. අපි දන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. නමුත් ප්‍රතිසන්දිය ලබා දෙන්න හැකියාව තියෙන්නේ උද්දච්ච සිත හැර ඉතිරි අකුසල් සිත් 11ට තමයි ඒ ප්‍රතිසන්දියක් ලබා දීමේ හැකියාවක් තියෙන්නේ. මොකද උද්දච්ච සිතෙන් කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ. උද්දච්ච සිතෙන් කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මපතයක් සිද්ධ වුණොත් තමයි ඒ අකුසලයකින් ප්‍රතිසන්දියක් ලබා දීමේ ශක්තිය ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා බොහෝ පොත්පත්වල තියෙනවා මෙතන සිත් 25ක් කියලා දක්වලා තියෙනවා. නමුත් පසුව ඒක විස්තර කරලා තියෙනවා සිත් 24යි. මේකට උද්දච්ච සිත අයින් කරලා තමයි මෙතන ගන්න ඕනේ කියලා. පොදුවේ මතක තියාගන්න පහසුව නිසා අපි කියනවා කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අකුසල් සිත් 12යි කියලා කියනවා. නමුත් ඒක ගැඹුරට ගිහිල්ලා අපි හිතනකොට, නැත්නම් අපිට කරුණු පැහැදිලි වෙනකොට අපිට තේරෙනවා මේ උද්දච්ච සිත කියන එකට කර්මජ රූප උපදීමේ ශක්තියක් තියෙනවා. නමුත් ඒකට ප්‍රතිසන්දියක් දුන්නේ නැත්නම් ඒ කර්මජ රූප උපදින්න විදිහක් නැහැ. ඒක නිසා උද්දච්ච සිතෙන් ඒ විදිහට කර්මජ රූප ඉපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම දැන් මෙතනදී අපි මයික් සන්මියුට් කරන්න අවස්ථාවක් දෙමු. ඒක කරන්න පුළුවන්ද? මයික් සන්මියුට් කරන්න අවස්ථාවක් දෙමු. හොඳයි, මම හිතන්නේ මන් දුන්නා කියලා. හොඳයි, කාට හරි ප්‍රශ්නයක් තියෙනවද අපි මෙතෙක් කතා කරපු කොටස ගැන? මල්ලි අවසරයි, තිරුවන් සරණයි. මම කිව්වදසක් ආගන් හිටියේ මල්ලි ද්විපංච විඥාණය ගැන නොඑක් වෙලාවට සඳහන් කරනවා. මට තව චුට්ටක් ඒක ටිකක් තේරුණා, අහේතුක සිත් වලින් හටගන්නේ කියලා. එතකොට ඒක ද්විපංච විඥාණය යම් අවස්ථාවලදී ඒක ක්‍රියාත්මක වෙන ආකාරය මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒක එකක්. දෙවෙනි එක තමයි දැන් සමහරට අපේ ශරීරය තුළ දැන් ඇට කැඩීම වගේ සද්ද ඇති වෙනවා. ඒ කියන්නේ සමහරට දනිස්සේ එහෙම දනිස්සේ හැට මට කරන සද්ද ඇති වෙනවා. එතකොට ඒවා චිත්තද රූප නෙමෙයි නේද? ඒ දෙක තමයි මගේ ප්‍රශ්න දෙක. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, දීපංච විඥාන කියලා කියන්නේම චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඥාන පහ ගත්තාම ඒව ඇති වෙනවා කලින් කරන ලද අකුසලයක විපාක හැටියටත් ඇති වෙනවා, කුසලයක විපාක හැටියටත් ඇති වෙනවා.
එතකොට අන්න ඒ සිත් ඇති ඒ සිත් 10ට තමයි අපි කියන්නේ දිපංච විඥාන කියලා. ඒ කියන්නේ ඒ සිත් පහ ගත්තාම චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන ඒ පහ අකුසල විපාක හැටියටත් ලැබෙනවා. විශේෂයෙන් කාය විඥානය ගත්තාම දුක්ඛ සාගත කාය විඥානේ තමයි අකුසල විපාකයක් හැටියට අපිට ප්‍රකටවම දැනෙන දෙයක්. ඊළඟට කලින් කරන ලද කුසලයක් නිසා දැනෙන කාය විඥානේ සුඛ සාගත කාය විඥානය. දැන් අපිට දුකක් දැනෙනවා යම් කිසි දෙයක් ඇනිලා හෝ නැත්තම් අපිට රිදීමක් ඇති, කයේ රිදීමක් ඇති වෙනකොට ඒක අකුසල විපාක කාය විඥානයක් හැටියට අපි අඳුර ගන්නවා. ඒ වගේම යම් කිසි විදියකින් සැපයක් දැනෙනවා නම් කයට, ඒ සැපය එතකොට අපි අඳුර ගන්නවා සුඛ සහගත කාය විඥානයක්. ඒක ලැබෙන්නේ අතීතයේ කරන ලද කුසල කර්මයක විපාකයක් ලෙස. එතකොට අන්න ඒට ඉද උදාහරණයක් කියනකොට දැන් චක්කු විඥාණයෙන් ඉෂ්ඨ අනිෂ්ඨ කියලා තියෙන අරමුණු. ඒ අරමුණු වල ඉෂ්ඨ අනිෂ්ඨ භාවයේ ලැබෙන්නෙම අරමුණ පැත්තෙන් තමයි ඒක ඉෂ්ඨද අනිෂ්ඨද කියලා බලන්නේ. අපි මේක කලිමුත් කතා කරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම අති ඉෂ්ඨ ආරම්මණයක්. ඒක ඉෂ්ඨ ආරම්මණයක්ම තමයි. ඒ බුදුරජාණන් වහන්සේ දකින්නවන යම් කිසි ඕනෑම කෙනෙක් බුදුරජාණන් වහන්සේව දකින අවස්ථාවේදී ඇති වෙන්නේ කුසල විපාක චක්කු විඥානයක්. ඕනම කෙනෙක්. අපි හිතමුක අන්‍ය තීර්ථකේ බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරන, විශ්වාස නොකරන අන්‍ය තීර්ථයකේ පවා බුදුරජාණන් වහන්සේව දැක්කනම් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට ඇතිවන චක්කු විඥානේ කුසල විපාක උපේක්ෂාසගත සම්පූර්ණ සිතක්. නමුත් එහෙම ඇති වුණාට පස්සේ එයාගේ තියෙන අර විපල්ලාස නැත්නම් එයාගේ තියෙන චිත්ත විකෘතිය නිසා, එයා හිතන විදිහේ තියෙන වෙනස්කම නිසා, විපල්ලාස නිසා එයා ඒක අනිෂ්ට ආරම්මණයක් කියලා එයා හිතා ගන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම ඒක ඉෂ්ට ආරම්මණයක්. ඒ වගේ ඒ ආරම්මණය ඒක හරි මල්ලි අවසරයි. දැන් මල්ලි ද්විපංච කියන්නේ සුඛ දුක තියෙන ඉඳගන්න නෑ. ද්විපංච කියන්නේ පහේව දෙකක්. පංච කියන්නේ පහනේ. පහේ ගොඩවල් දෙකක්. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන විඥාන ගැන කතා කරන්නේ. ඒ පහ අකුසල විපාක පහක් තියෙනවා, කුසල විපාක පහක් තියෙනවා. එතකොට මේ පංච ගැතියන යුගලයට ද්විපංච විඥාන කියලා කියනවා. හරි නේද? හරි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තමයි කයෙන් ඇති වෙන ශබ්ද. කයෙන් ගත්තම සමහර වෙලාවට අපි හුඟක් වෙලාවට භාවනා වැඩසටහන වලට ගියාම අපිට ඇහෙනවා ඇතුලෙන් මේ බඩව නැත්තනේ ඇතුලේ වාතය පිරලා කෑ ගහන සද්ද ඇතුලේ. ඒ වගේ දේවල්. ඊට පස්සේ ඇවිදිනකොට ඇට වලින් ශබ්ද නිකුත් වෙනවා. ඒව ඔක්කොම ඍතුජ රූප. ඒව ඍතුවෙන් ඇති වෙන රූප හැටියට තමයි අපිට ගන්න වෙන්නේ. මොකද ඒ වගේ හොඳයි මල්ලි. තෙරුවන් සරණයි. මයික් වීඩියෝස් ඔෆ් කරගමු. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔකේ යන්න. දැන් ඒ අයිලන් මියාහපු ප්‍රශ්නෙට එක එකක් එනවා. ආ මම ෂෙයා කරලා නේද? නෑ. කියන්න. චක්කු විඤ්ඤාණ සිත කුසල් හෝ අකුසල් පහළ වෙන්නේ වර්තමාන රූපාරම්භණයක් ගන්න වෙලාවට. නේද? ඔව්. ඔය මේ ද්විපංච විඥාන කියන ඒවා පහළ වෙන්නෙම ඒකට ගෝචර වෙන්නේ වර්තමාන අරමුණමයි ගෝචර වෙන්නේ. එතකොට දැන් අපිට අතීතයේ දෙයක් චක්කු විඥාණයෙන් ගන්න බෑ. අනාගතයේ දෙයක් චක්කු විඥාණයෙන් ගන්න බෑ. ඒ විදිහටම තමයි, ඒ කියන්නේ ගෝචර වෙන්නෙම වර්තමානයේ ඒකට අරමුණු වන දෙයක් තමයි ගෝචර වෙන්නේ. ඉතින් ඒක මතක් කරපියක් හොඳයි. ඒ විදිහටත් අපි ගන්න පුළුවන්. නමුත් දැන් මනෝවිද්‍යාව පැහැදිලි වුණා. හොඳයි, තේරුම් ගන්නයි. හොඳයි. ඊළඟට අපි යනවා ආරම්මන පච්චය කියන දෙවනි මාතෘකාවට. ඒකෙදී ප්‍රශ්නයක් තියෙනවා කවුලී. අහන්න, මට පේන්නේ. අහන්න, ඔබතුමිය අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අවසරයි ජයන්ත මහත්තයා.
ඔව් කියන්න. ඇහෙනවද දන්නේ නැහැ නේ කොයි එකක්ද කොයි එකක් තියෙනවා. ඇයි ඒක කොයි එකක් වෙන්නේ? හොඳයි හොඳයි. කියන්න. මම මේ එක ප්‍රශ්නයක් අහන්න දෙකක් අහන්න දෙකක් ඇත්තටම එක ප්‍රශ්නයක් තමයි දැන් අපි සිහින් මේ නිදාගෙන ඉන්නකොට CM හීන වලින් එහෙම නිදාගෙන ඉන්නකොට කර්ම ඇති කරන්න පුළුවන්ද ජයන්ත මහත්තයා? තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා. එහෙනම් දන්නේ අනේ සමා වෙන්න. හොඳයි. ඒ සිහිනෙන් ඇතිවෙන සිත්වලදී ඒ සිත් ඉතාමත්ම දුර්වල. අපිට ජවන් සිත් ඇති වෙනවා. ජවන් සිත් ඇති වෙනවා. ඒ කියන්නේ කර්ම සකස් වෙන සිත් ඇති වෙනවා. නමුත් ඒ සිත් ඉතාමත්ම දුර්වලයි. ඒ දුර්වල නිසා ඒකෙන් ලොකු විපාකයක්, ඒ කියන්නේ දරුණු විපාක වගේ දීන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ සඳහන් වෙන්නේ. එතෙන්දි කර්මයක් ඇති වෙන ඉතාම සියුම්. ඒක විශේෂයෙන්ම කර්මපතයක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒව බොහොම සුළු මට්ටමේ අකුසල් සිද්ධ වෙන්න පුළුවන්, සුළු මට්ටමේ කුසල් සිද්ධ වෙන්න පුළුවන්. පොම්පින් ජපින් ජන හත්ය. අනිත් ප්‍රශ්නේ තමයි දැන් කිව්වේ මේ අර කර්මපතයක්ම වෙන්න ඕනේ කියලා. මේ කර්මයක් වෙන්න කියන්නේ ඒක, ඒ කර්මයක් වෙන්න කියන්නේ මේ ප්‍රතිසන්දි කර්මයක් වෙන්න කර්මපතයක්ම ඇති වෙන්න ඕනේ. එහෙම එහෙම හරිද? කර්මපතයකින් තමයි ප්‍රතිසන්දි කර්මයක් ඇති වෙන්නේ, ප්‍රතිසන්දායක කර්මයක්. අනේ හරි. කර්මපතයක් විය යුතුමයි ප්‍රතිසන්දියක් ඇති වෙන්න නම්. ප්‍රතිසන්දිදායක කර්මය කියලා කියන්නේම කර්මපතයක් සම්පූර්ණ වුණොත් විතරයි ඒ විදිහට ප්‍රතිසන්දිදායක වෙන්නේ ඒ කර්මය. එතකොට දැන් කෙනෙකුට තරහ යනවා කියලා තියෙන සිතේ, නමුත් ඒක නිසා මේ වචනයක් තරහ වචනයක් පිට වෙන්නේ නැත්නම් මොකක් හරි ක්‍රෝධ ක්‍රියාවක් කරන්නේ නැත්නම් එතකොට ඒත් කර්මයක් සිද්ධ වෙනවා. නමුත් ඒ නිසා ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැහැ කියලා කිව්වොත් හරිද? ආයෙ කියන්න. දැන් කෙනෙකුට තරහ යනවා, තරහ ගියොත් ඒක තරහ ගියා විතරයි, ඒක හිතේනේ තරහ යන්නේ. නමුත් ඒක නිසා වචනයක් පිට වෙන්නේ තරහ නිසා, ඒ හිතේ ආපු තරහ නිසා මේ තරහ වචනයක් පිට වෙන්නේ නැත්නම් තරහ ක්‍රියාවක් කරන්නේ නැත්නම් එතකොට ඒක කර්මපතයක් වෙන්නේ නැහෙනේ. එතකොට ඒකෙන් ලැබෙන විපාකය අඩු විපාකයක්. එහෙමද? මෙහෙමයි. අපි වැත්තොත් එහෙම දස අකුසල කර්මපත කියනකොට අවසාන තුන මනෝ කර්ම. අවිච්ඡා ව්‍යාපාද මිත්‍යා දිෂ්ටි නේද? ඔව්. අවිච්ඡා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන ඒ තුන මනෝ කර්ම. මනෝ කර්මයේ සම්පූර්ණ වුණොත් ඒනොත් ඇති වෙන්න ඕනේ. අපි ඒක ඇත්තටම වෙනම විෂයක් අපි කතා කරන්නේ අද මාතෘකාවට ගොඩාක්ම අදාළ නැහැ. අපිට අවශ්‍ය වුණොත් පසුව අවස්ථාවකදී අපි බලමු මොනවද මේ කර්ම පතයක් සිත් නැ පොත්වලත් කියවන්න පුළුවන්. කර්ම පතයක් වීමට අවශ්‍ය වෙන්නේ මොන මොන සාධක සම්පූර්ණ වීමද කියන එක බලන්න වෙනවා ඒ කර්මය අනුව. එතකොට දස අකුසල කර්ම පත කියන ටික තමයි ඒකට අයිති වෙන්නේ. එතකොට ඒවා වෙන්නේ කොයි ආකාරයකද කියලා අපිට වෙනමම හඳුනා ගන්න වෙනවා. අපි එහෙම බලමු නේද? හොඳයි. බොහොම පිං. හරි. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ වෙනත් අයට ප්‍රශ්න නැති නිසා අපි ඉදිරියට යමු. හොඳයි. අපි මේ අද කොහොමද අපේ වෙලාව? අතහමාර පැයකමාරක් විතර ගිහින් තියනවා නේද? හොඳයි. අපි කෙටියෙන් කියන්න. බවංග අවස්ථාවේද මම නිවැරදිද වැරදිද කියන්නපෝ? අපි නිදාගෙන ඉන්න අවස්ථාවේ බවංග අවස්ථාවක
නේද අපි ඉන්නේ. හරිද ඒක? ඒක. ඔව් දැඩි නින්ද කිනකොට අපි ඉන්නේ භවංග අවස්ථාවේදී. නමුත් අපි හීන දකිනකොට ඒ භවංග අවස්ථාවේ නෙවෙයි ඉන්නේ. يعني හීන දකින අවස්ථාවේදී අපිට පහළ වෙන්නේ නොයෙකුත් චිත්ත වීති පහළ වෙනවා. මනෝ يعني ඇත්තටම මේ එතන මනෝ ద్వාර චිත්ත වීති තමයි පහළ වෙන්නේ. ඒව පහළ වෙන්නේ නිදාගෙන يعني හීන දකින අවස්ථාවේදී මනෝ ద్వාරික චිත්ත වීති පහළ වෙනවා. තද නින්දක ඉන්න වෙලාවකදී භවංග සිත් තමයි සන්තතියක් හැටියට එකින් එකකට පිටපස්ස එකක් හැටියට දිගටම ඇති වෙන්නේ. පැහැදිලි නේද? හොඳයි. එහෙමනම් අපි කෙටියෙන් ආරම්භන ප්‍රත්‍යාරම්භ කරමු. අපි වැඩි දුර යන්න හැම වෙලාව කාල වේලාව නිසා. ආරම්භන ප්‍රත්‍ය කියනකොට අපිට ලැබෙනවා මෙන්න මේ වගේ සත්‍යයනේදී අපි අහුණ රූපායතන චක්කු විඥාන ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. එතකොට දැන් අපි මෙතෙක් කල් ඉගෙනගෙන තියෙන එකෙන් තේරෙනවා මේ රූපායතනයේ කියන වර්ණ රූපය චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මාන. ඒ කියන්නේ මොකද්ද? චක්කු විඤ්ඤාණ චිත්තුප්පාදේ. චක්කු විඤ්ඤාණ සිතත් ඒ සිතත් එක්ක යෙදෙන සර්වචිත්ත සාධාරණ කියන චෛතසික හතක් තමයි මේ තන් සම්පයුක්තකානංච ධම්මානං කියලා කිව්වේ ඒ සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික හත. චක්කු විඤ්ඤාණ ධාතු යා කියලා කිව්වේ චක්කු විඤ්ඤාණ ධාතුවට, එහෙම නැත්නම් චක්කු විඤ්ඤාණ සිතට. ඒ වර්ණ රූපය චක්කු විඤ්ඤාණ සිතටත් ඒ සිතේ දෙන චෛතසික ධර්මයන්ටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අතිපූජ්‍ය රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතේ තියෙනවා මේ ආරම්මන ප්‍රතිශක්තිය කියලා එක ගැන විස්තර කළා. ආරම්මන ප්‍රතිශක්තිය ගැන විස්තර කරනකොට උන්වහන්සේ කියනවා දැන් නෙළුම් පතකට මට මතක හැටියටයි මම මතක් කරන්නේ, ඒ වගේ දෙයකට වතුර බිඳුවක් වැටුණොත් ඒ නෙළුම් පතෙන් නෙළුම් පතට පුළුවන් කමක් නැහැ මේ වතුර ටික උරා ගන්න. ඒව නමුත් අපි රෙද්දකට වතුර ටිකක් වටනත් ඒ රෙද්දට පුළුවන් කමක් තියෙනවා ඒ වතුර ටික උරා ගන්න. අන්න ඒ වගේ සමහර ඒ උරා ගන්න දෙනවා. ඒ කියන්නේ ඒ වතුරට නෙළුම් පතේ වැටිච්ච වතුරට පුළුවන් කමක් නැහැ නෙළුම් පත ඇතුළට මේ වතුර ටික එකතු කරන්න. නමුත් රෙද්දකට වැටිච්ච වතුර ටිකට පුළුවන් කම තියෙනවා ඒ රෙද්ද තෙමලා ඒකට ඇතුළට රෙද්ද තෙමන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ රූපයකට පුළුවන්කමක් තියෙනවා චක්කු විඥාණයට තමන්ව ආරම්මණයක් කරලා ගන්න පුළුවන්කමක් මෙයා දෙනවා. ඒ පහසුකම සපයනවා. ඒක තමයි මේ රූපයෙන් කියන්නේ. මේ රූපයෙන් චක්කු විඥානයක් ඇති වෙන්න චක්කු විඥාණයට චක්කු විඥානයේ සමග උපදින චෛසික ධර්මයන්ටත් තමාව අරමුණු කිරීමට ඉඩ සලස්සනවා. අර හරියට රෙද්ද අර වතුර බිඳුවට කරා වගේ. අන්න ඒකට තමයි මේ ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. අරමුණු කරගන්න උපකාර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තියෙනවා වර්ණ රූපේට. ඒ වගේම ශබ්ද රූපේට තියෙනවා හැකියාවක්. සෝත විඥාණයට සෝත විඥාණයත් එක්ක එකතු වෙන ඉපදෙන චෛතසික ධර්ම වලටත් අරමුණක් හැටියට උදව් කරන්න මේ උපකාර කරන්න. ඒක තමයි මේ ශබ්දය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒකයි. ගන්ධයත් ඒ වගේ. ගන්ධයට හැකියාවක් තියෙනවා ගහන විඥාණයටත් ඒකත් එක්ක ඉපදෙන චෛතසික ධර්ම වලටත් ඒ ආකාරයෙන් උදව් කරන්න. ඉතින් රසයටත් එහෙමයි පොට්ටබ්බයටත් එහෙමයි. ඊට පස්සේ අපි ගියොත් එහෙම ඊට පස්සේ මෙතෙන්දි කියනවා ඒ ටික දැන් මුලින් කිව්වේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවට පුළුවන් කමක් තියෙනවා. ඒ විදිහට ඊට අදාළ වූ සිත්, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවභාව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන සිතුත් ඒ සිත් සමගයේ දෙන චෛතසික ධර්මත් වලටත් මේක ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සිත් වලට සිත් සමගයේ දෙන චෛතසික ධර්ම වලට. දැන් ඊළඟට කියනවා
රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන කියන ඒ රූපවලට පුළුවන්කමක් තියෙනවා මනෝ ධාතුවටත් ඒ සමග ඇතිවෙන චෛතසික ධර්මවලටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා කියනවා. ඊළඟට කියන අපි ඉදිරියට කතා කරමු, නැවතත් අපි මතක් කරගමු මේ මොකද්ද මනෝ ධාතුව කියන්නේ කියලා. ඒක ඉදිරියට මතක් කරගමු. ඊළඟට කියනවා සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ. එතකොට එතෙන්දි කියනවා සියලු ධර්මයෝ, මොනවද සියලු ධර්මයෝ කියලා කියන්නේ? සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණය කියන්නේ මුළු සම්පූර්ණ පරමාර්ථ ධර්ම 170ම මනෝ විඥාන ධාතුවට අරමුණක් වෙනවා. මනෝ විඥාන ධාතුවටත් ඒ මනෝ විඥාන ධාතුවට යෙදෙන ඒ චෛතසික ධර්ම වලටත් අරමුණක් හැටියට ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අන්තිමට කියනවා යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා උප්පජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සන්තේසං ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ. යම් යම් ධර්මයක් අරබයා යම් යම් ධර්මයෝ උපදිනවා නම් ඒ යම් යම් චිත්ත චෛතසික ධර්මයෝ උපදිනවා නම් අර කලින් කියපු ඒ ධර්මයෝ ඒ පසුව කියපු ඒ චිත්ත චෛතසික ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අපි බලමු මේක තව ටිකක් විස්තර කරගන්න. දැන් අපි උදාහරණයක් හැටියට ගමු. යම් අවස්ථාවකදී රූපයක් දකින්නවා කියන අවස්ථාව. රූපයක් දකින්නවා කියන අවස්ථාව ගත්තාම අපිට නොයෙකුත් චිත්ත වීති වර්ග තියෙනවා. අපි දැන් මෙතන ගන්නවා චක්කුද්්වාරික චිත්ත වීතියක්. චක්කුද්්වාරික චිත්ත වීතියක්. ඒ චක්කුද්්වාරයෙන් අරමුණක් කරා චක්කු විඥාණය ඇති වෙන. ඒ කියන්නේ චක්කුද්්වාරයේ චක්කු විඥාණය ඇතිවන අවස්ථාව සමග ගන්න චිත්ත වීතියක් අපි අරන් තියෙනවා. අපි මේකට කියනවා අති මහන්තාරම්මන චිත්ත වීතියක් කියලා. ඒවා පසුව වෙනත් පොත්වලින් කියවලා දැනගන්න. ඒ කියන්නේ මේ රූපයක් හොද්දට ප්‍රකටවම යම් කෙනෙකුට පේනවා කියන තැනදී ඇතිවන චිත්ත වීතිය තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මේ උඩ පේනවා නේද? මේ 1 2 3 4 5 කියලා මේ 17 දක්වා අංක යොදලා තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ 1 කියන අවස්ථාවේදී තමයි ඒ රූපය හටගන්නේ. ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ මොකද්ද? දැන් එළියේ මලක් දැක්කම ඒ මල දැන් දවස් ගාණක් තියනවා කියලා හිතෙනවා. ගොඩනැගිල්ලක් දැක්කොත් අවුරුදු ගාණක් තියනවා කියලා හිතෙනවා. නමුත් අපි දැනගන්න ඕන දෙයක් තමයි ඒ රූප කියන ඒවා ඒ ඊටාම කුඩා අපි කිව්වා නේද කලාප හැටියට තියෙන්නේ කියලා. ඒ කලාපයක ආයුෂයේ තියෙන චිත්තක්ෂණ 17යි. ඉන්පසු නැවත ප්‍රත්‍යයදීමෙන් ඒ කලාප නැවත සන්තති හැටියට ඉපදෙනවා. එතකොට මේ එක කියලා කිව්වේ ඒ අපිට ඇසට අරමුණු වන රූපයේ ඉපැද්ම. ඒ අවසාන වශයෙන් අපිට රූපයක් දකින අපි රූපයක් දකින අවස්ථාව ගත්තාම මෙන්න මෙතනයි තමයි රූපේ ඉපදෙන්නේ. ඒ වෙනකම්ම සන්තති වශයෙන් එක ඉපදීපදි නැතිවී තිබුණා. නැවතත් ඉපදීපදි. මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී ඒ රූපය උපදිනවා. එතකොටම ඒ අවස්ථාවේදීම සන්තති වශයෙන් පැවතගෙන එන චක්කු ප්‍රසාද රූපයත් උපදිනවා. එතකොට මේ එක කියලා ගත්ත තැනදී ඒ බාහිරින් දකින රූපයත් උපදිනවා. ඇහැට බාහිරින් ඊළඟට චක්කු ප්‍රසාද රූපයක් මේ එක කියන අවස්ථාවේදී උපදිනවා. එතකොට සිත් හැටියට ගත්තොත් අපිට එතන භවාංග සිතක් තමයි කලින් තිබුණේ. ඒකට අපි කියනවා අතීත භවාංග. ඊළඟටත් භවාංග සිතක් තියෙනවා. හැබැයි මේ දෙවණියට ගන්න, ඒ කියන්නේ මේ පළවෙනියට අපි ගත්තේ මේ රූපේ ඉපදීමත් චක්කු ප්‍රසාදේ ඉපදීමත් එක්කම තියෙන භවාංග සිත. ඊට පස්සේ මේ රූපේ නිසා යම්කිසි මේ භවාංගේ චලනයක් සිද්ධ වෙනවා. නමුත් භවාංග සිතම තමයි භවාංග චලනයක් සිද්ධ වෙනවා. භවාංග චලනය සිද්ධ වුණාම ඊළඟ සිත භවාංග උපච්ඡේදනය. ඒ කියන්නේ භවාංග සිතක්ම ඇති වෙනවා. හැබැයි ඒ තමයි මේ අර භවාංග සම්පතියේ අවසාන
සිත මේ අරමුණ කරා අපේ චිත්ත පරම්පරාව යන්න කලින් ඇතිවන අවසාන භවංග සිත. ඒ කියන්නේ අපිට නිරන්තරයෙන්ම පවතින භවංග සිත්නේ. කියන්නේ අපිට බාහිර අරමුණකට සිත නොයන අවස්ථාවේදී ඇතිවෙන්නේ භවංග සිත්. ඒ භවංග සිත් ඇතිවීමෙන් තියෙන අවස්ථාවකදී බාහිර රූපයක් ඒ එක වෙලාවක ඇති වෙනවා, හට ගන්නවා. ඒ වෙලාවෙම උපදින චක්කු ප්‍රසාදයකුත් තියෙනවා. එතකොට ඊ භවංග සිත් යම්කිසි විදියකට මේ බාහිර රූපේ නිසා චලනේ වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක භවංග සිතම තමයි. ඊළඟට භවංග උපච්ඡේදනය නැත්නම් භවංග ඡේදනය කියලා කියන්නේ ඒ භවංග සිත් පරම්පරාවේ නැවතීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ පංචද්වාර ආවජනය කියලා කියන්නේ මානසිකාරය. මානසිකාරය කියන කෘත්‍ය කරමින් මෙන්න මේ පංචද්වාර ආවර්ජන සිතට අරමුණු වෙනවා මේ රූපය. එතකොට මේ රූපයට චිත්තක්ෂණ හතරක් වයසයි. මේ පංචද්වාර සිත පහළ වෙනකොට ඒ රූපයට චිත්තක්ෂණ හතරක් අවශ්‍ය ගෙවිලා තියෙනවා. මේ මෙතනදි වෙන්නේ මේ ඉපදිච්ච රූපය ගැන අපේ මනස යොමු වුණා. ඊට පස්සේ ඒත් එක්කම ඊළඟට පහළ වෙනවා මේ චක්කු විඥාන සිත. මේ චක්කු විඥාන සිත පහළ වෙනවා පංචද්වාරයේ පසුව චක්කු විඥාන සිත පහළ වෙනවා. මේ පංචද්වාර සිතට අපි කියනවා වීති පටිපාදන මානසිකාරය කියලා. එතන මෙන්න මේ ටික තමයි චිත්ත වීතිය. මේ භවාංග ටික චිත්ත වීතියට ඇතුළත් නැහැ. අපි ඒවට කියන වීති මුක්ත සිත් කියලා භවාංග සිත් වලට. මෙන්න මේ ටික තමයි මේ පාටින් පාට කරලා තියෙන ටික තමයි. එතකොට මේ චිත්ත වීතියක් ඇති වුණා කියලා කියන්නේ මේ සිත් ඇති වෙනවා. දැන් බලන්න මානසිකාරයේ ඒ රූපයට යොමු වුණාට පස්සේ චක්කු විඥානය පහළ වෙනවා. චක්කු විඥාණයෙන් ඒ ගන්න අරමුණම දැන් එතන මේ පංචද්වාර සිත්ේ අරමුණ මොකද්ද? ඒ රූපය තමයි අරමුණු කරන්නේ. දැන් මේ භවංග සිත් වලින් අරමුණු කරේ කර්මය, කර්ම නිමිති, ගත නිමිති කියන පසුගිය ජීවිතයේදී අවසාන මරණාසන්න චිත්ත වීතියෙන් ගත්ත අරමුණු තමයි මේ භවංග සිත් වලින් අරමුණු කරේ. නමුත් මේ පංචද්වාරයට එනකොට ඒ අරමුණු කරන්නේ මේ රූපය කියන එකයි අරමුණු කරන්නේ. ඊළඟට චක්කු විඥානේ. චක්කු විඥානය කියන එකකින් අරමුණු කරන්නේ රූපයමයි. ඊට පස්සේ සම්පටිච්ඡන කියලා කියන්නේ මේ චක්කු විඥාණයෙන් අරමුණු කරපු රූපේ පිළිගැනීම වශයෙන්. ඊට පස්සේ සම්තිරණ කියලා කියන්නේ ඒ සම්පටිච්ඡන රූප සිතින් ඒ අරමුණු කරපු රූපේ අපි එතකොට මෙතන පොඩි විමසීමක් කරනවා සම්තිරණ සිතින්. ඒ මේව විපාක සිත්. ඊළඟට වොත්තපන සිත කියලා කියන්නේ එතනදි තමයි අපිට යෝනිසෝ මානසිකාරය හරි අයෝනිසෝ මානසිකාරය හරි යෙදෙන්නේ. දැන් මේ මානසිකාරය කියන යෙදෙන තැන් දෙකක් අපි කිව්වා. ඒ කියන්නේ පංචද්වාරාවචනයත් කිව්වා අපි මානසිකාරය යෙදෙනවා කියලා අර බාහිර රූපයට. දැන් මෙතනදිත් මානසිකාරයක් යෙදෙනවා. දැන් පංචද්වාරාවචනයේදී අපි කිව්වේ වීති ප්‍රතිපාදක මානසිකාරය. ඒ කියන්නේ චිත්ත වීතියක් ඇති කරන්න පටන් ගන්න මානසිකාරය. මෙතනදි මේ වොත්තපන සිතට අපි කියනවා ජවන ප්‍රතිපාදක මානසිකාරය කියලා. ඒ කියන්නේ මෙතනින් එහාට තමයි මේ ගැන කුසල් විදියට හිතනවද අකුසල් විදියට හිතනවද ආදී වශයෙන් සිත් පහල කරන මානසිකාරය ඇති වෙන්නේ මෙතන. අපිට යම් දෙයක් දැකලා අහිතක් හිතුනොත් සමාවට අකුසල් ජවන පහල වෙන්නේ ඉඳී. ඒ වගේම ඒක දැකලා කුසල් ජවන පහල වෙන්නත් ඉඳී තියෙනවා. ඒක නිසා ඒ කුසල් ජවන පහළ වෙනවද අකුසල් ජවන පහළ වෙනවද කියන එක අපිට වෙන් කරගන්නේ මෙන්න මෙතන යෙදෙන මානසිකාරය. යෝනිසෝ මානසිකාරය නම් කුසල් ජවන් පහළ වෙනවා. මෙතන අයෝනිසෝ මානසිකාරය යෙදුනොත් අකුසල් ජවන් පහළ වෙනවා. ඊට පස්සේ මේ ජවන් කියලා කියන්නේ ඉතාමත්ම දැඩි වේගයක් තියෙන සිත් කොටසක් තමයි ජවන් කියලා කියන්නේ. නමුත් දැන් ඊළඟට සාමාන්‍ය විදිහට සිතපත් වෙන්න ඕනේ හින්දා හරියට මේ වේගයෙන් යන දෙයට වේගයේ අඩු කිරීමක් හැටියට වගේ ඒ අරමුණම අරන් විපාක සිත් දෙකක් පහළ වෙනවා. මේ විපාක සිත් දෙකෙන් පස්සේ නැවතත් භවාංගයට භවාංග සිතක් පහළ වෙනවා. ඒ ඔය විදිහට තමයි මේ පළවෙනි චිත්ත වීතිය ගත්. දැන් අපි කිව්වා රූපායතනං චක්කු විඥාන ධාතුය
තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියලා කිව්වා. එහෙමනම් මේ කියන්නේ මොකද්ද? මේ මෙතන ඇතිවෙච්ච රූප ආරම්මණය මේ චක්කු විඥාන ධාතුවට අරමුණක් හැටියට ප්‍රත්‍ය වෙනවා, ආරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි එතනදි කියන්නේ. ඊළඟට මේ චක්කු විඥානයේ වෙනකොට සෝත විඥානයේ අපි ඇතිනොත් මේ මෙතෙන්දී ඇති වෙන ශබ්දය මේ සෝත විඥාන ධාතුවටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ගත්තොත් ගාන විඥාන ධාතුවට ගන්ධය කියන එකත් ඒ විදිහට ප්‍රත්‍යවීමක් සිද්ධ වෙනවා ආරම්මන ප්‍රත්‍යයෙන්. ඊට පස්සේ රසයක් ගත්තොත් රසය ජීවා විඥාණයටත් ඔය ආකාරයෙන්ම ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීමක් සිද්ධ වෙනවා. එතකොට පොට්ටබ්බ ආයතනෙ පඨවි තේජෝ වායෝ කියන එකකින් ඒ ප්‍රකට වේවස්සාවෙන් දැනෙන දේ කාය විඥාණයටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ අපි නැවතත් අපි ගියොත් එහෙම රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, මනෝ ධාතුය තන් සම්පයුච්ච ධම්මානං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියලා කියනවා. එතෙන්දිත් බලන්න මනෝ ධාතුව කියලා කිව්වේ මොකක්ද? මනෝ ධාතුව කියලා කිව්වේ අපි පංචද්වාරා වර්ජන සිතට සම්පටිච්චන සිතත් කියන ඒ සිතට. ඒ කියන්නේ දැන් මේ සම්පටිච්චන සිත කියන එක කුසල විපාක සම්පටිච්චනයක් වෙන්නත් පුළුවන්, අකුසල විපාක සම්පටිච්චනයක් වෙන්නත් පුළුවන්. ඒ අරමුණේ හැටියට, ඒ අරමුණේ හැටියට තමන් ගන්න විදිහට නෙවෙයි, ඒ අරමුණ අනුව. ඒක නිසා ඒ සිත් තුනටම තමයි අපි يعني පංචද්වාරා වර්ජනය කියන සිතටයි ඊළඟට කුසල විපාක සම්පටිච්චනය හෝ අකුසල විපාක සම්පටිච්චනය කියන ඒ සිත් දෙක ගත්තාම ඒ සිත් තුන තමයි අපි මනෝ ධාතුව හැටියට හඳුනගත්තේ. එහෙමනම් මේ අරමුණම, මේ අරමුණ මේ පංචද්වාරා වර්ජනය කියන එකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. නැත්තම් මේ රූපය පංචද්වාරා වර්ජනයට ආරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ සම්පටිච්චන කියන සිතටත් ඒ රූපය ආරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. එහෙම ගත්තාම අපිට කියන්න පුළුවන් රූපායතනං මනෝ විඤ්ඤා මනෝ ධාතුය මනෝ ධාතුය තන් සම්පයුත්තකානංච ධම්මානං කිව්වේ මේ පංචද්වාරා වර්ජනයේ යෙදෙන චෛතසික ධර්මත් සම්පටිච්චන සිතේ යෙදෙන චෛතසික ධර්මයන්ටත් මේක ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි එතන මනෝ ධාතුය තන් සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ කිව්වේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය තන් සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. දැන් බලන්න මේ මේක පංචද්වාරා වජ්ජනය, මේක සම්පටිච්චන සිත, ඒක මනෝ ධාතු, මේක චක්කු විඥාන ධාතුව. මේ ඉතිරි සිත් ගත්තොත් මේ ඉතිරි සිත් ගත්තම ඒවා ඔක්කොම මනෝ විඥාන ධාතු. මේ තදාරම්මනේ දක්වාම මනෝ විඥාන ධාතු තමයි මේ ටික. මේ වගේ අරමුණ වෙන්නේ මොකද්ද? මේ ගත්ත චක්කු විඥාණයෙන් ආදීන් ගත්ත රූප ආරම්මණයම තමයි මේ වගේ තරමුණ වෙනවා. ඒ කියන්නේ රූපේ කියන එක මනෝ විඥාන ධාතුවටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ තදා රම්මන කියලා කියන්නේම තන් ආරම්මණං කියන එක. ඒ කියන්නේ ඒ අරමුණම අරගෙන පහළ වෙන විපාක සිත් දෙකක් තමයි මේ තදා රම්මන සිත් කියලා කියන්නේ. එතකොට ඒ අනුව අපිට පේනවා මේ රූපය කියන එකත් ගත්තොත් චක්කු විඥාන චිත්ත වීතියකදී මේ විදිහට අපිට ඒ ආරම්මන ප්‍රත්‍ය වෙන හැටි බලන්න පුළුවන්. ඊට පස්සේ ශබ්දයක් ගත්තොත් සෝත විඥානයේ පහළ වෙන චිත්ත වීතියකදී කොහොමද ආරම්මන ප්‍රත්‍යයෙන් වෙන්නේ කියලා ඊට පස්සේ පොට්ටබ්බේ දක්වාම අපිට මේ විදිහට බලන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මනෝද්වාරික චිත්ත වීතියක් ගත්තොත් මනෝද්වාරික චිත්ත වීතියක් කියලා කියන්නේ දැන් අපි හිතන්න දැන් අපි මෙහෙම ඉන්නකොට අතීතයේ යමක් හෝ වර්තමානයේ යමක් හෝ අනාගතයේ යමක් අපිට මනසට එනවා. මනෝද්වාරයට ආපුවම ඊට පස්සේ මොකද වෙන්නේ? මේ භවාංග සිත් 15 වී තිබුණා. ඔන්න මෙතනදී ආව අතීත අරමුණක් ආව මනසට. එහෙම ආපුවම ඊට පස්සේ ඒ අනුව ජවන්සික් පහළ වෙනවා. කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් පෘථග්ජනෙක් ගත්තාම නැත්නම් සේක පුද්ගලෙක් ගත්තාම
ඒ සේක පුතග්ජන කියන අයට කුසල් හෝ අකුසල් වශයෙන් ජවන් පහළ වේ. ඒ ජවන් පහළ වෙනකොට ඒ කියන්නේ සිතට එන ඕනෑම අරමුණක් අතීත රූපයක් වෙන්න පුළුවන්. අතීත ශබ්දයක් වෙන්න පුළුවන්. අතීත ගන්ධයක්, අතීත රසයක්, අතීත ස්පර්ශයක්. ඒ වගේම අතීතේ අපිට හිතන්න පුළුවන් යම් කෙනෙක්ගෙ තිබිච්ච කරුණාවක් ගැන මතක් වෙනවා. යම් කෙනෙක්ගෙ තිබ්බ ද්වේෂයක් ගැන මතක් වෙනවා. ඒ වගේ රූප ධර්ම හෝ නාම ධර්ම ත්‍රිකාලික කාලත් තුනටමයි අතීත අනාගත වර්තමාන කියන ඕනෑම අරමුණක් මේ ගත්තොත් නිර්වාණය පවා මේ මනසට අරමුණු වෙනවා. දැන් උදාහරණයක් විදිහට මාර්ගසිත ඵලසිත ගන්නකොට නිර්වාණය තමයි ඒකේ අරමුණ වෙන්නේ. ඒක නිසා අපිට ලැබෙනවා සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චේ ඔක ලැබෙනවා. මේකට ඕනෑම ධර්මයක් මනෝ විඥාන ධාතු තමයි මේ මෙතනදී ඇති වෙන්නේ. මෙතන මනෝ විඥාන ධාතු කියන ඒ ටික තමයි මෙතනදී මේ චිත්ත වීතියේදී ඇති වෙන්නේ. ඒ අනුව අපිට එතකොට සලකලා බලන්න පුළුවන් දේවල් මේ චිත්තක්ෂණ 17ක් නැති දේවල් පවා මනසට අරමුණු වෙලා ඒ විදිහට චිත්ත වීති පහළ වෙනවා. මනෝ විඥාන ධාතුවට ඒ සෑම දෙයක්ම සෑම අරමුණක්ම මෙතනදී අරමුණක් හැටියට පහළ අරමුණක් හැටියට ප්‍රත්‍ය වෙනවා. ඒ ටික තමයි අද දවසේ අපි සාකච්ඡා කරේ. යම් කිසි කෙනෙකුට මේ පිළිබඳව කෙටියෙන් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට යොමු වෙලා අද සාකච්ඡාව නිමා කරන්න කලින් එහෙම දෙයකට අපි යොමු වෙමු. මේ දෙකක් නෑ, චිත්ත වීති රාශියක් තියෙනවා. මම මේ ප්‍රකට චිත්ත වීති කීපයක් තමයි අරගෙන පෙන්නුවේ. බලන්න, ඔව්, අභිධර්ම මාර්ගයේ පොතේ බලන්න චිත්ත වීති ගැන විස්තරයක් තියෙනවා. ඒක බලා ගන්න කියලා මම හැමෝටම ඉතාමත්ම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. තව කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? අද කීපය තේරුණාද? තේරුවන් සරණයි. බොහොම පැහැදිලි. හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් හෝ අදහසක්? තෙරුවන් සරණයි. ඔකිය. මගේ ප්‍රශ්නේ කර්මජ රූප ගැන. ඇහෙනවද? ඇහෙනවා. අපිට ඇහෙනවා කියන්න. මට නිකම් ප්‍රශ්නයක් අහවා. මේ කර්මජ රූප ඇති වෙන්නේ චේතනාව කලින් චේතනාවකින් කියලා. එතකොට මට හිතුණා මේ කාමී ditta dhamma vedaniy විපාකයක් එනකොට ඒ ජීවිතේදීම කරන කර්මයකනේ විපාක ලැබෙන. එතකොට කර්මජ රූප ඉපදෙනවද කියලා. ඔව්, එතනදී මෙහෙමයි. මේකෙදි අපි කිව්ව දිත්ත ධම්ම වේදනීය කර්මයේ විපාක හැටියට ලැබෙන්නේ විපාක සිත් සහ චෛතසික ධර්ම තමයි මේ දිත්ත ධම්ම කර්මයක විපාක හැටියට ලැබෙන්නේ. එහෙම මිසක් කර්මජ රූප කියන දෙයක් දිත්ත ධම්ම වේදනීයව අපිට ලැබෙන්නේ නැහැ. ඊට අනතුරුව තව දෙයක් කියන්න ඕනේ. රූප කියන ඒවා විපාක හැටියට අපි අභිධර්මයේදී කතා කරන්නේත් නැහැ. අපි ධර්මයේදී විපාක හැටියට කතා කරන්නේ චිත්ත චෛතසික ධර්මයන්, විපාක චිත්ත චෛතසික ධර්මයන් ගැන පමණයි විපාක හැටියට කතා කරන්නේ. එතකොට කර්මජ රූප කියන ඒවා ලැබෙන්නේ ප්‍රතිසන්දියේ සිටම ලැබෙන කර්මජ රූප ලැබෙන්නේ ප්‍රතිසන්දිය සඳහා දායක වෙච්ච කලින් ජීවිතයේ කරන ලද කර්මයක නැත්නම් චේතනාව දිසා නැත්නම් ඒ කර්ම ශක්තියෙන් තමයි ඒ කර්මජ රූප ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ කරන කර්මයකින් කර්මජ රූප ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ ජීවිතේ නෙවෙයි, ඊළඟට අනාගත යම් කිසි භවයකදී ඒවා ඇති වෙන්න ඉඩ තියෙනවා කර්මපතයක් විදිහට ඒ කර්මය කරා නම්. පැහැදිලි නේද?
මං හිතනවා පැහැදිලි ඇති කියලා. මේ මට තේරුණ හැටියට මට හරියටම තේරුණේ නෑ. දැන් පංචද්වාරා වර්ජන චිත්ත වීතියකදී පංචද්වාරා වර්ජනය කියන එකයි සම්පටිච්ඡන කියන එකයි මනෝ ධාතු කියලා මට තේරුණේ. ඊට පස්සේ මනෝ විඥාන චිත්ත වීතියක මනෝ ධාතු වෙන්නේ ජවන ටිකයි තදාරම්මන ටිකයි කියලා මට තේරුණේ. ඒක හරිද? තිරුවන් සරණයි. අපි මනෝ ධාතුව කියලා කියන්නේම පංචද්වාර අවචන සිතටයි සම්පටිච්ඡන සිත් දෙකටයි තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. ඒ සිත් අපිට මනෝද්වාර චිත්ත වීතිවලදී ඇති වෙන්නේ නැහැ. මේ මනෝ ධාතුව කියන එක ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම වර්තමාන රූපායතන ශබ්දායතන ආදී වශයෙන් වෙච්ච වර්තමාන අරමුණක් පිළිබඳවම පමණයි මේ අපිට ඇති වෙන්නේ මේ විදිහට මනෝ ධාතුව කියන එක. ඒ පංචද්වාරා වචනයත් ඒ සම්පටිච්ඡන කියන සිතත් ඇති වෙන්නේ වර්තමාන අරමුණක් අරමුණු කරගෙනම තමයි ඇති වෙන්නේ. ඒක නිසා ඒක එක හේතුවක්. ඊළඟට මනෝ ద్వාර චිත්ත වීතියක් ගත්තොත් මනෝ ద్వාර චිත්ත වීතියකට අපි ගියොත් මම හිතනවා මනෝ ద్వාර චිත්ත වීතියකට ගියොත් අපිට පංචද්වාර සිත හෝ සම්පටිච්ඡන සිත් කියනව ඇති වෙන්නේ නැහැ. දැන් මේ රූප සටහන වලත් මේ තුනම භවංග. ඊට පස්සේ මනෝ ద్వාර ආවර්ජනය මෙතන තියෙනවා. පංචද්වාර ආවර්ජන ලැබෙන්නේ නැහැ. පංචද්වාර කියලා කියන්නේම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන ඒ ద్వාර වලින් අරමුණු අරගෙන සිත් පහළ වෙනකොට ඇති වෙන සිතක් තමයි මේ පංචද්වාර ආවර්ජන කියලා කියන්නේ. ඒක නිසා මේක මනෝද්වාර වෙනවා. මේක හයවෙනි එකනේ. එතකොට හයවෙනි විදිහට නැත්තම් හයවෙනි ආයතනයට කෙලින් වෙනකොට මන ආයතනයට කෙලින්ම අරමුණු වෙනකොට මේ ඒ විදිහට මනෝ ධාතුව කියන එක මෙතනදී ඇති වෙන්නේ නැහැ. මෙතනදී ඇති වෙන සියල්ලක්ම මෙතන මනෝද්වාර ආවර්ජනයේ ඉඳලා ජවන් හතයි ඊට පස්සේ සදාරම්මන දෙකයි ගියාම මේ සියරම මනෝ විඥාන ධාතුව තමයි මේ තියෙන්නේ. මේ මනෝ විඥාන ධාතුව. ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා. තේරුවන් සරණයි. මම ඉස්සලා හිතාගෙන හිටියනවා මනෝ ධාතුවයි දෙවෙනි එකේ මන ධාතුව කියන එකයි උපදින්නේ. හරි, මට තේරුණා. බොහොම පිං. එතන මහත්තයා ද්විපංච විඥාන කියන සිද්ධායක් මනෝ ධාතුව කියන තුන ඇර ඉතුරු 76ටම කියනවා මනෝ විඥාන ධාතුව කියලා. එහෙම නේද? ඔව්, ඒක නෙවෙයි. ඒ සිත් 76ක් තමයි මනෝ විඥාන ධාතු වෙන්නේ. ඒ 76 ලැබෙන්නේ 89ෙන් 14ක් 13ක් අයින් වුණා. 89ෙන් 13ක් අයින් වුණාම තමයි මේ 76 ලැබෙන්නේ. මේ 13 ලැබෙන්නේ කොහොමද? දිපංච විඥාන කියන 10ත් ඊළඟට මනෝ ධාතුව කියන සිත් තුනත් අයින් කරලා ඉතුරු සේරම සිත් ටික මනෝ විඥාන ධාතු. ඒක නෙවෙයි. බොහොම පිං ඒකට. හොඳයි. එමනම් මම හිතනවා කාල වේලාව සලකලා අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. නැවත වරක් අපි ලබන සතියේ ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කරගමු අද කතා කරපු ටිකත්. ඊට පස්සේ අපිට තවත් කොටසක් ලබන සතියේ සාකච්ඡා කරන්න අපි යොදාගමු. එහෙමනම් මම ඉතාමත්ම ගෞරවයෙන් නැවත වරක් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිමාවටපත් කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අප විසින් පဋාණ සජ්ජායනා වශයෙන් උත් තිසන් සහිත පංචශීලයේ සමාදන් වෙලා පဋාණ සජ්ජායනේ සම්මස්සනේ කරමින් සජ්ජායනා කරමින් රැස් කරගත් අවසියලු කුසලු ධර්ම සම්මස්සනේ වශයෙන් ජයන්ත මහත්මයාගේ පැහැදිලි කිරීම වලින් ලබාගත් අවසියලු කුසලු අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ඊළඟට ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන් නිමා කරමු. පළමුවෙනියෙන්ම අපිට මේ පස්චිම ජනතාව ගැන මහත් කරුණාවෙන් මේ ආකාරයට පොතපත ලියා තබා
අභිධර්ම දේශනා ඉතාම විරල දේශනා පොත්පත්වල වශයෙන් සඳහන් කළ සටහන් කළ පොත්පත් රචනා කළා තියලා ඒ වගේම පටිගත කිරීම් වලිනුත් ඒවා සංරක්ෂණය කළා තවපු මහා නායක ස්වාමීන් වහන්සේලා දෙපළකගේ ධර්ම කරුණු තමයි අපි අද යොදාගත්තේ අතිපූජනීය නාවිනී අරිදම්ම ස්වාමීන් වහන්සේගේත් අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේත් දහම් කරුණු තමයි අපි ලබා ගත්තේ. ඉතින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් ඒ උතුම් වූ ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා. උන්වහන්සේලා අතිපූජනීය නාවිනී අරිදම්ම ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල් මතු බුදු බව පිණිසම හේතු වේවා. සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් තවන් වහන්සේගේ පාරමිතා පූර්ණය කරගෙන සුව පහසුවෙන්ම ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා. අපි දෙවියන්ට පින් දෙමු. සියලුම සම්මියදෘෂ්ටික ලෝක සාසන ආරක්ෂක දෙවියන්ට පින් දෙමු. පරලෝසපත් ඥාතීන්ටත් පින් දීලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුව දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපිට මේ වැඩසටහන සම්පාදනය කළ දීමට තාක්ෂණික සම්පත් සපයා දුන්නු කල්ණ මිත්‍රෝ ජාත්‍යන්තරේ නිර්මාතෘ තුසිත රාජපක්ෂ මහත්මයාටත් සාරංගි රාජපක්ෂ මහත්මියතුරු දරු දෙපළටත් අපිට මේ තාක්ෂණික කටයුතු වලට උදව් කරපු ඖෂධිනංගිතත් මේ සියලු කුසල් ඒ පවුල්වල සැමටත් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාට මේ කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. මේ ආකාරයට බොහෝ කාලයක් මේ ශාසනික කටයුතු වල නිරත වෙමින් තමන්ගේ චිත්තසංතානයන් ප්‍රඥාවෙන් පුරවා ගන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය හේතු සම්පatti නිබඳවම වැඩේවා. බාධක කරදර දුරු වේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසු වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම සහභාගී වුණු කල්යාණ මිතුරු යන්වන ඔබ සැමටත් අපට මේ දහම් කරුණු පැහැදිලි කරලා දුන්නු ජයන්ත රත්නායක මෙතුමාටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සැමටත් ඔබ සැමගේ පවුල්වල සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. පතන උතුම් බෝධි වලින් සුවපහසු වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හැකි වේවා, හේතු වේවා, වාසනාව වේවා. විශේෂයෙන්ම ජයන්ත මහත්මයා අනේක විද දහම් වැඩසටහන් සංවිධානය කරමින් ඒවාට අනුශාසනා පවත්වමින් විශාල ශාසනික සේවයක් කරනවා. ඒ කරන්නා වූ සේවාවල් අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. පතන උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම නෝනා මහත්මියතුළු දරුවන්ට
පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත් අනිත් පවුලේ සැමටත් මේ සියලු කුසල් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය සුවපහසුවෙන් අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ අප සැමටම ධර්මඥානෙ ලබා දුන්නා වූ අතිපූජනීය ස්වාමීන් වහන්සේලාටත් අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් යම්තාක් මේ මාර්ගයේ යන්න අපට උදව් උපකාර කර කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් ඔබ අප සැම නමින් පරලෝසපත් සියලුම නෑදෑහිත මිතුරන්ටත් ඒ වගේම සුජීවත්ව පවුලවල ජීවත් වෙන සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් එකසේම අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් දුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්වා පරලෝසපත් ගුරු උතුමන් ඥාති වූ සුගති වලින් සුගති වලටම පත්ත්වා සෑම සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය සුවපහසුවෙන් අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු 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 ශ්‍රීමති මහත්මිය. ඒ වගේම මම පුණ්‍ය අනුමෝදනාවක් කරන්න ඕනේ මේ අපි මේ මෙතනදි පෙන්නන චිත්ත වීති සටහන් මම ගත්තේ පဋාණ සභාවේ ගුරුවරයෙක් හැටියට සේවය කරන අපේ මංගල එදිරිසිංහ මහත්මයාගේ සටහන්. ඉතින් එතුමාටත් ඒ කරන ලද දේ හින්දා තමයි අපිට අද ප්‍රයෝජන කරගෙන අපි ඒවා පාවිච්චි කරලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. එතුමාටත් ඒ සඳහා අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ශ්‍රීමති මහත්මියටත් මේ වගේ වැඩසටහනක් ආරම්භ කරලා අපි ඔක්කොම එක මණ්ඩපයකට ගෙනල්ලා මේ කරන උත්සාහය අපි ඉතාමත් මගේ කරනවා. ඔබතුමියටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම පෞලේ සීල දිනාටත් මියගේ ඥාතීන්ටත් අපි මේ කුසලයේ අනුමෝදන් කරන. ඔවුනොත් වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඔවුනටත් මේ කුසලය උපනිශ්‍රයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැමෝටම. හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම. අපි නැවතත් ලබන සතියේ හමුවෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.